Hi guys. ඔබලට මතක ඇති ගිය සැරේ මම මේ හොස්පිටල් බෑග් එකයි තියටර් බෑග් එකයි ඔක්කොම තනියෙන්ම පැක් කළා. ඒ හැම දෙයකින්ම මොනවද කරන්නේ කොහොමද ඒවා පාවිච්චි කරන්න කියලාත් ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඔයා Okay, Mama so why don't you pack my hospital bag now? Then oya mata peyenna oage hospital bag ekata monada oni kiyala kiyanno. Okay. Me thiyenne mama blooms and butterflies eken order karapu pack ekak. Me mokada hospital list eke babaage list ekak wenna mama den oara pack kara kiwe giya para. Oh. E wage ammitaat list ekak denawane. Etakota eke thiyenawa bed jacket illenawa cheetah illenawa mokada babawa hambunata passe hari pahasuwata andinna pulan dewa. Itin mama me blooms and butterflies ekata kiyala mama aasa widihata handun tika hada gatta. හරිද? ඉතින් දැන් මම එක unbox කරන්න තමයි යන්නේ. මම තාම දැක්කේ නැහැ. මම ඉල්ලුවේ වැඩියෙන්ම white පාට. ඉතින් ඒකත් එක්ක මම කිව්වා පොඩ්ඩක් pink peach look එක තියෙන. ඒවත් කවලම් කරාට කමක් නැහැ කියලා. So I'm excited to see what's inside this. Are you? Yes. Let's see. Okay. Ta-da! Blooms and butterflies එකෙන් හරිම ලස්සනට මේක රැප් කරලා හරිම neatly මේක පැක් කරලා එවලා තියෙනවා. ඔයගලන්ටත් පුළුවන් කොහොමද මේක පැක් කරලා තියෙන්නේ කියලා බලන්න. මෙන්න මේ වගේ. ඉතින් මම ඔයගලන්ට කිව්වනේ හොස්පිටල් එකේ ලිස්ට් එකේ තියෙනවා bed jackets, sheets එහෙම ඉල්ලනවා. ඉතින් මම දෙක දෙක ඕඩර් කරා. ඉතින් බලමු දැන් ඒක කොහොමද මට හදලා එවලා තියෙන්නේ කියලා. මේක තමයි එක bed jacket එකක්. Blooms and butterflies wrap around skirt මේ එතකොට අම්මලාට එහෙම හරි ලේසි එක හොස්පිටල් එකේදී අඳින්න හරිම පහසුවට සහ ඒකේ තවත් බෙනිෆිට් එකකුත් තියෙනවා මම ඒකත් කියනවා මෙන්න මේක තමයි ඒ රෙෆරන්ස් කඩට කිති ඔයගොල්ලෝ වුණත් ඕඩර් කරොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහේ සෙට් එකක් හදාගන්න මෙන්න මේ විදිහට තමයි මෙහෙම පටියක් දාලා ලේසියෙන් ටක් ගාලා ඇඳගන්න පුළුවන් විදිහට හදලා දීලා තියෙනවා මම කියන්නේ මේකේ තව බෙනිෆිට් එකක් තියෙනවා කියලා මේක හොස්පිටල් එකේදී විතරක් ඔයගලන්ට ගෙදර ඇවිල්ලා වුණත් ගෙදරටත් අඳින්න පුළුවන් නැත්තම් පස්සේ කාලෙක අයිත් මේක ස්ටයිල් කරලා බීච් එකට උන තැඳගෙන යන්න පුළුවන්. ඉතින් මේ තියෙන එක සෙට් එකක්. හරිම ලස්සනයි. පොඩි කරන්නේ නැතුව තියන්න. තව බෙඩ් ජැකට් එකක් මම ගත්තා. ඒකත් white but with a different pink shade. මේ ඩීටේල් එක. මේ විදිහට පිටිපස්සෙත් ඩාට්ස් එහෙම දාලා එකට පහසු වෙන විදිහට හොඳ කොටන් එකෙන් තමයි මේ බෙඩ් ජැකට් එකත් මම කරගත්තේ. ඉතින් ඒකේ රැප් අරවුන්ඩ් ස්කර්ට් එක තමයි මේ තියෙන්නේ. සමහරක් දැන් ගොඩක් දැන් කාලේ ගර්ල්ස්ලා හැම හරිම ස්පෙસિෆික් නෙගලුන් අඳින කරන දේවල් ගැන. ඉතින් ඒගොල්ලෝ ආසයි කොහෙට ගියත් හොස්පිටල් එකට ගියත් සමහරක් ගර්ල්ස්ලා ආසයි ලස්සනට ඒ ඉන්න වෙලාවේ ඇඳගෙන ඉන්න. සමහරක් යනවා එහෙම නැද්ද? නෑ මමත් එහෙම තමයි. ඔයා වගේ ඉතින් ඔය ගොඩක් අය දැන් අපි අලුත් ජෙනරේෂන් එකේ එහෙම තමයි. ඉතින් ලස්සනට ඇඳලා කරලා ඉන්න පේනේ. එතකොට මේ ඔයගලන්ට ඕන විදිහට ඒ ඇඳුම් කස්ටමයිස් කරගන්න පුළුවන්. Blooms and butterflies එකේ. ඒක තමයි මට කියන්න ඕන එක විශේෂත්වය. එතකොට තව ඉල්ලනවානේ හොස්පිටලිස්ට් එකේ අම්මට night dresses උයි overcoats උයි. ඉතින් සාමාන්‍ය night dresses හතරක් විතර ඉල්ලනවා. මොකද දවස් දෙකක් විතර ඉන්නකොට දවසට දෙක ගානේ වගේ ඇඳෙන හින්දා. ඉතින් මේවා නම් මගේ designs මොකුත් නෙමෙයි. මං ආන්ටි ඔලට කිව්වා මට ලස්සනට හදලා දෙන්න කියලා. ඉතින් යාගේ විදිහට එයා ලස්සනට මේවා design කරලා මෙන්න මේ විදිහට හදලා එවලා තියෙනවා. මේක night dress එකක්. Pretty නะ? මේ වගේ ලස්සන එකක් කරලා එවලා තියෙනවා. අපි මේකේ overcoat එක තමයි මේ තියෙන්නේ. එන්න මේ විදිහට. එකක්. මේ එක design එකක්. එතකොට තව එකක් තමයි මේක. මේක මම කිව්වා මට white night dress එකකුත් හදලා දෙන්න කියලා. ඉතින් මේ විදිහට ඒක හදලා දීලා තියෙනවා. It's also cute නะ. I'm asking you. Yeah. Is it cute? Yes. එතකොට ඒකේ overcoat එක තමයි
මේ තියෙන්නේ. Then I got another one. This is also one of my favorite designs. මේ තියෙන්නේ හරිම ලස්සන details තියෙනවා මේ night dress එකේ. Hospital එකේ ඉන්න ඒ දවස් ටික ටිකක් අමාරු දවස් ටිකක් නේ ඕනම කෙනෙක්ට. ඉතින් ඇඟට පහසු වෙන්න විදිහට තමයි මේවා මේ විදිහට හදලා තියෙන්නේ. අන්තිම එකක් පෙන්වන්න නේ. What are you thinking? It's a fashion show or something? මේ තියෙන්නේ එක ටිකක් අර වටේදී pink එක චුට්ටක් වැඩි. ඒ වගේම එකක්. And ඒකේ එන overcoat එක මේක. So this is what I ordered මගේ hospital bag එකට. දැන් මේ ඇඳුම් විතරයි උනට සාමාන්‍යයෙන් hospital bag එකට තව පොඩි පොඩි දේවල් අපිට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. මේ ඒවා ටිකත් අපි ඇඩ් කරන්න ඕනේ. දැන් මේ මට අමතකුණා කියන්න මේ හැම එකේම මේවට පේනවා ඇති. මෙතන ඔක්කොම බටන් කරලා තියෙන ඉස්සරහා. එතකොට බබාට ෆීඩ් කරද්දි ලේසි හොස්පිටල් එකකින් ඉල්ලන්නේත් ෆ්‍රන්ට් බටන්ස් තියෙන නයිට් ඩ්‍රෙසස් ඇන්ඩ් ඕවර්කෝට්ස්. දැන් මම පෙන්නපු හතරෙම මේ ඉස්සරහා ඔක්කොම ඕපන් මේ විදිහට. ඉතින් මේ විදිහට ඕගලන්ටත් පුළුවන් බ්ලූම්ස් ඇන්ඩ් බටර්ෆ්ලයිස් එකෙන් ඕගලන්ට ඕනේ නයිට් ඩ්‍රෙසස් උයි කෝට්ස් උයි ඕවර්කෝට්ස් උයි අර ෆ්‍රන්ට් බටන් කරපු එක නේගලන් ඉල්ලන්නේ. ඉතින් ඒවා ගන්න පුළුවන්. හරිම ලේසියෙන් ඔගලොන් කැමති කලර්ස් වලින්. දැන් මේවට අමතරව තව තව පොඩි පොඩි දේවල් ඔගලොන්ගේ බෑග් එකට පැක් කරගෙන අමතක කරන්න එපා. ස්පෙෂලි ඔගලොන් ඉදිනදා යූස් කරන බොඩි ලෝෂන් එක, එතකොට ඔගලොන්ගේ වෙන වෙන ටොයිලට්‍රීස් තියෙනවා, ටූත් බ්‍රෂ් එක, ටූත් පේස්ට් ඒවා ඉතින් අපි සාමාන්‍යයෙන් කොහෙකියක් ගේනවානේ. ඒවත් අමතක කරන්න එපා. එතකොට බාත්รูම් ස්ලිපර්ස් දෙකක් තව මොනවාද? ඒව තමයි නේද අත්‍යවශ්‍යම දේවල් ටික. ඒ අම්මලා ගෙනියන්න ඕනේ නේ. ඔව්. තාත්තලා මොනවද ගෙනියන්නේ? තාත්තලා ඉතින් ලොකු දේවල් නැහැ නේද? නැහැ. තියනද මොනවාරි? නැහැ දැන් මේ දවස්වල තාත්තලා මැලුවම දැන් මේ මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ගෙදර ඇවිත් ඇවිත් යන්නත් බෑනේ. එක සැරේම මේ PCR එකක් කරලා නේ. එනේ තාත්තත් ඇඩ්මිට් වෙනවා වගේ තමයි නේ. එතකොට මේ අවශ්‍ය කරන දේවල් කියන්නේ දැන් සමහරවිට හදිසි වලට ඔය ෆෝන්ස් එහෙම අමතක වෙලා යන්න පුළුවන්. ඒ වගේ චාර්ජර්ස් අමතක වෙන්න පුළුවන්. එතකොට කැමරා එකක් ගෙනියන්න ඕනේ නේ බබාගේ ෆොටෝස් ගන්න. ඔන්න TikTok වීඩියෝස් කරන්න. ඔය ඔයානේ කරන්නේ. ඒ දවස් ටිකට මට තමයි කරන්න. එතකොට අනිතක ඉන්ෂුරන්ස් එහෙම තියෙනවා නම් ඒවට අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් ගෙනියන්න ඕනේ. දවස් කීපයකට ඇඳුම් ගෙනියන්න වෙනවා. ඒ වගේම තමයි අම්මලාට මම කියන්නේ ස්පෙෂලි ඒක තමයි මම කියන්නේ තාත්තලා සමහරක්ලට ගොඩක් වාත වෙන හින්දා මතක් කරලා ස්නැක්ස් මොන හරි ඒගොල්ලෝගේ බෑග් එකකට පැක් කරලා දෙන්න. තාත්තලා වාතේ ඔව් නෑ අම්මලාට කරදර කරන්න නැත්තම් කෑම මොනවාරි හදන්න හිමිද කියලා. ඉතින් ඒ වගේ කරදර වෙයි. කෑම හදන්න කියලා හොස්පිටල් එකේ. ඔව් ඒත් ඒක කරන්න බැරි හින්දා ස්නැක්ස් මොන හරි අනිවාර්යයෙන්ම ඒගොල්ලෝගේ බෑග් එකට පැක් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ওই වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ස්පෙෂලි මේ අපේ බෑග්ස් වලට පැක් කරද්දී ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙන අනිත් දේවල් දා ගන්න. ඉතින් දැන් අපි අපේ බබාගේ හොස්පිටල් බෑග් එක, තියටර් බෑග් එක, මගේ හොස්පිටල් බෑග් එක බෑග් එක නෙමෙයි ලිස්ට් එකට ඕන දේවල් ටික මම ලැස්ති කරලා තියෙනවා. ඔයාගේ දැන් හරිනේ you have an idea නෝ. අපි ඒ ටික දැන් තව ටිකකින් පැක් කරනවා. ඉතින් මට මේ ටික තමයි ඔයගලට ෂෙයා කරගන්න ඕන වෙලා තිබුණේ. මොකද මේවා අලුතින් බබෙක් හම්බෙන්නේ නම් මලට හරිම ඉම්පෝටන්ට් දේවල්. අනිත් උඹ දෙනේ කවකින් අහනවත් එක නේ. ඔව් ගොඩාක් වෙලාවට මගේ මෙසේජස් එවලා අහනවා හොස්පිටල් බෑග් එකට මොනවද දාන්නේ ලිස්ට් එක. මොකද එක එක අයගේ ලිස්ට් වෙනස්. ඉතින් ඒගොල්ලන්ට කම්පෙයා කරලා බලන්නත් ආසයි. ඉතින් අද අපි කිව්වේ සහ ගිය වීඩියෝ එකෙන් අපි කිව්වේ ඒ අත්‍යවශ්‍යම දේවල්. ඊට අමතරව ඔයගොල්ලෝ හිතන හිතන පොඩි පොඩි දේවල් ඒකට ඇඩ් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර මම කලින්ුත් කිව්වා වගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අද අපි මොනවද පර්චේස් කරලා තියෙන්නේ, ඒවා මොනවද ඒ අයිටම්ස්, ඒවා ඔයගොල්ලන්ට බලා ගන්නත් පුළුවන්. ඊළඟ වීඩියෝ එක මොකද්ද අපේ? ඊළඟ වීඩියෝ එක it's going to be a surprise. මම තව දෙයක් කියන්න අමතකුණා. දැන් මේ බබාව හම්බෙන්න කලින් අපි මේවා ලෑස්ති කරේ. හැබැයි ඔයගොල්ලන්ට ඊට පස්සේ වුණත් බ්ලූම්ස් ඇන්ඩ් බටර්ෆ්ලයිස් එකට ගිහිල්ලා ඔයගොල්ලන් කැමති කැමති බෙඩින් සෙට්ස් ඒ විදිහට කස්ටමයිස් කරගෙන ඒවා කරගන්නත් බැරි කමක් නැහැ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් සර්ප්‍රයිස් වීඩියෝ. සර්ප්‍රයිස් වීඩියෝ එකකින් හම්බෙමු. I'm also surprised about it. හරි එහෙනම් අපි next video එකකින් හම්බෙමු. ඒ වගේම තමයි අපිට ගොඩාක් මේ අපේ pregnancy journal එකේ අපි දාපු videos වලට
ගොඩක් අය අපිට විෂ් කරලා එවලා තියෙනවා ලස්සන ලස්සන මෙසේජස් අපිට එවලා තියෙනවා ඉතින් ඒව අපිට ගොඩක් වටිනවා thank you so much ඒ වගේ පොසිටිව් එනර්ජි එකක් පොසිටිව් වයිබ් එකක් අපිත් එක්ක බෙදා හදා ගන්නවාට ඉතින් ඔයගලන්ටත් එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හරි ඉතින් blooms and butterflies එක අපි තව තව ලස්සන ලස්සන වීඩියෝස් ඉස්සරහට කරන්මු එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ මෙයා කියෝ වගේ අපේ සර්ප්‍රයිස් වීඩියෝ එක යා මට සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ ඒ වීඩියෝ එකෙන් හම්බෙමු නะ so we'll see you guys in that video bye bye